ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ නියෝජනය කළ ක්‍රීඩකයන් බලද්දී අපිට වේග පන්දුවවන්නන් විදිහට හමු වෙන ගොඩක් අය මදවේගී පන්දුවවන්න විදිහට තමයි කාණ්ඩගත වෙන්නේ. අතීතයේ අසන්ත දමෙල්, රුමේෂ් රත්නායක වගේ පන්දුවවන්න වේගයෙන් පන්දුව යවුවත් ශ්‍රී ලංකාව බිහි කළ වේග පන්දුවවන්නන් අතරේ ඔවුන්ගේ නම් කියවෙනවද කියන දේ ප්‍රශ්නයක්. රවීන්ද්‍ර පුෂ්පකුමාරත් වේගින් පන්දුවවපු ක්‍රීඩකයෙක් විදිහට ප්‍රසිද්ධ වුණා. මේ පන්දුවවන්න සියලු දෙනාට වඩා වේගින් පන්දුවවපු ක්‍රීඩකයෙක් විදිහට අපිට දිල්හර ප්‍රනාන්දු මතකයට එනවා. මේ හැම පන්දුවවන්නම දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීලා. මාලිගයේ වේගය ගොඩක් අඩු වෙලා නිසා දැන් අපිට ඉන්න වේගවත්ම පන්දුවවන්න දෙන්න තමයි ලහිරු කුමාර එක්ක දුෂ්මන්ත චමීර. මේ පන්දුවවන්න දෙන්නම වේගවත් පිටිවල ක්‍රීඩා කරද්දී අපිට ඉන්න හොඳ සම්පත් දෙකක්. මේ අතරින් දුෂ්මන්ත චමීර ජාත්‍යන්තර පිටියට ආපු කාලේ ඔහුගේ පන්දුවේ වේගය එක්ක ඔහු ගැන ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට ලොකු බලාපොරොත්තු ඇති වුණා. චමීර ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මුල් කාලේ නව ශ්‍රී ලංකා ක්‍රීඩා පිටිවල ප්‍රතිකරුවන්ට තර්ජනයක් වුණු විදියත් එක්ක ඔහු ගැන ක්‍රීඩා විචාරකයන් ගොඩක් ප්‍රශංසා කළා. චමීරගේ බවුන්සර් පන්දුව තමයි ප්‍රතිකරුවන්ට වඩාත්ම තර්ජනයක් වෙන පන්දුව විදිහට ඔහු යොදා ගන්නේ. කලක් නිහඬ වෙලා තිබුණු චමීරගේ මේ අවි නැවත LPL පිටියේ අපිට දකින්න ලැබුණා. වේගවත් බවුන්සර් පන්දුව වගේම වේගය අඩාල කරන පන්දුත් හොඳට යොදාගෙන චමීර පන්දුවවන විදිය ගැන කාටත් වඩා ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් දැඩි විමසිල්ලෙන් ඉන්නවා කියන දේ අපිට LPL තරගාවලියේ විචාරකයෙක් විදියට ඉන්න ආතර්ගේ ඇගීම් වලින් අහන්න ලැබුණා. තරගවලි රිද්මේට ආපු චමීර කියලා තිබුණේ පසුගිය කාලේ තිබුණු ආබාධ වලින් ගොඩ ඇවිත් නැවතත් තමන් සුපුරුදු රිද්මේට පැමිණෙමින් ඉන්නවා කියලා. මට පහුගිය කාලේ ගොඩක් ආබාධ තිබුණා. ඒවත් එක්ක මට හොඳ දක්ෂතා අතර ඉන්න බැරි වුණා. දැන් ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරලා මම හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ වගේම මගේ පන්දුවීම ගැන පසුගිය කාලේ වැඩි අවධානයක් යොමු කරලා පුහුණු වීම කළා. ඒ වගේම මගේ ශරීර යෝග්‍යතාවය හොඳ තත්ත්වයක තියාගන්න කරන්න ඕන දේවලුත් කළා. වේග පන්දුවවන්නෙක් විදිහට මගේ බර වැඩි කරගන්න එක ගැනත් මම පහුගිය කාලේ වැඩියෙන් හිතුවා. මේ දේවල් එක්ක තමයි මට දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණේ. මේ විදිහට චමීර නැවත දක්ෂතා අතරට ආපු එක එළඹින දකුණු අප්‍රිකා සංචාරයට වගේම එන අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරගාවලියවලටත් ධනාත්මක ලකුණක් වෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමුවෙතෙක්. ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.